ඔන්න මම අද කතා කරන්න යන්නේ ලංකාවේ තියෙන ආයුර්වේද වෛද්‍ය උපාධි ගැන. මුලින් අපි බලමු දේශීය වෛද්‍ය විද්‍යාවේදී පිරිනමන උපාධි වර්ග තුන මොනවද කියලා. එකක් තමයි BAMS ඒ කියන්නේ Bachelor of Ayurvedic Medicine and Surgery. මේක ආයුර්වේද සම්බන්ධව තමයි තියෙන්නේ. දෙවෙනි එක තමයි BUMS ඒකත් Bachelor of Yunani Medicine and Surgery. යුනානි වෛද්‍ය විද්‍යාව තමයි ඒකෙදි තියෙන්නේ. තුන්වෙනි එක තමයි BSMS Bachelor of Siddha Medicine and Surgery. මේක තියෙන්නේ සිද්ධ වෛද්‍ය විද්‍යාවල. එතකොට මම මේකෙන් කතා කරන්නේ ආයුර්වේද වෛද්‍ය උපාධිය ගැන. මේක කරන්න අපි A level වලට බයෝ කරලා තියෙන්න ඕනේ. ඒකත් අපි බයොලොජි, කෙමිස්ට්‍රි, ෆිසික්ස් කියන සබ්ජෙක්ට් තමයි කරන්න ඕනේ. අපි ඇග්‍රි කළොත් අපිට මේ ඩිග්‍රියට ඇප්ලයි කරන්න අවස්ථාව හම්බ වෙන්නේ නැහැ. ගොඩක් අය අහනවා සෙට් එක කොයි වගේද වෙන්න ඕනේ කියලා. ඉතින් සෙට් එක ගොඩක් දුරට 1.4 1.2 අතර තමයි යන්නේ. ඒකෙන් ගියා අවුරුදු 2-3 බැලුවාම. හැබැයි 1.0 වඩා වැඩි අගයක් තියෙනවා නම් ගොඩක් දුරට අපිට මේ කැම්පස් එකට එන්න තියෙන chance එක වැඩි. මොකද බෝඩ් රවුන්ඩ් එහෙම තියෙන නිසා. ඉතින් මේ ආයුර්වේද වෛද්‍ය උපාධිය හදාරන්න ලංකාවේම තියෙන විශ්වවිද්‍යාල දෙකක් විතරයි. එකක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන දේශීය වෛද්‍ය පීඨය. මේක තියෙන රාජකීය. දෙවැනි එක ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය. මේක තියෙන්නේ යක්කල. මේ කැම්පස් දෙක ගත්තාම සෙට් ස්කෝ වෙනස්, ඒ වගේම තමයි සිලබස් එකත් වෙනස් වෙනවා. ගොඩක් දුරට මේ සෙට් එක වැඩි වෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තමයි. හැබැයි මේ කැම්පස් දෙකෙන්ම ඇකඩමික් වලට අවුරුදු 5කුත් ඉන්ටර්න් වලට එක අවුරුද්දකුත් තමයි වෙන් වෙන්නේ. මම දැන් කතා කරන්න යන්නේ කොළඹ දේශීය වෛද්‍ය පීඨය ගැන. මේකෙදි අපේ ඇකඩමික් අවුරුදු 5 ප්‍රොෆෙෂනල් 3ක් යටතේ තමයි බෙදලා තියෙන්නේ. ඒ කියන්නේ පළවෙනි අවුරුදු එකමාර ප්‍රී ක්ලිනිකල් ස්ටේජ් එක විදිහට, දෙවෙනි අවුරුදු එකමාර පැරා ක්ලිනිකල් ස්ටේජ් එක විදිහට, අන්තිම අවුරුදු දෙක ක්ලිනිකල් ස්ටේජ් එක විදිහට. එතකොට මේකෙදි සාමාන්‍යයෙන් පළවෙනි අවුරුදු එකමාරදී සංස්කෘත කියන විෂය ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි වෙස්ටර්න් පාර්ට් විදිහට ඇනටොමි, ෆිසියොලොජි සහ බයෝකෙමිස්ට්‍රි කියන විෂයන් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි මේ කොළඹ දේශීය වෛද්‍ය පීඨයේ ආයුර්වේද වලට අමතරව යුනානි ඩිග්‍රී එකක් දෙනවා. ඒ කියන්නේ BUMS ඩිග්‍රී එකක් විශ්වවිද්‍යාලයෙන්ම පිරිනමනවා. ඉතින් මේ ඇකඩමික් අවුරුදු 5න් පස්සේ අපිට ඉන්ටර්න් එක හම්බ වෙනවා. ඒක අවුරුද්දක කාලයක්නේ තියෙන්නේ. මේ ඉන්ටර්න් එකෙන් පස්සේ තමයි අපිට රෙජිස්ට්‍රේෂන් එක කරලා ආයුර්වේදික ડોක්ටර් කෙනෙක් විදිහට ප්‍රැක්ටිස් කරන්න පුළුවන් වෙන්නේ. ගොඩක් දෙනෙක් අහනවා මේ අපිට ගවර්න්මන්ට් ජොබ් එක ඉක්මනින්ම හම්බ වෙනවද මේකෙන් අවුට් වුණ ගමන්ම කියලා. ඇත්තටම කිව්වොත් දැනට තියෙන තත්ත්වයක එහෙම හම්බ වෙන්නේ නැහැ. මොකද ඒකට අවුරුදු ගාණක් පස්සට යනවා කියලා තමයි කියන්නේ. ඉතින් ප්‍රයිවට් සෙක්ටර් එකට තමයි අපිට ආයුර්වේදික ડોක්ටර් කෙනෙක් විදිහට යන්න සිද්ධ වෙන්නේ දැනට. එතකොට ජොබ් ඔපර්චුනිටීස් විදිහට අපිට ඇකඩමික් සයිඩ් එක, රිසර්ච් සයිඩ් එක, ඩ්‍රග් මැනුෆැක්චරින් තමයි ප්‍රධානවම අපිට තියෙන්නේ. ඉතින් මේ ටික තමයි ඔයාලන්ට මූලිකවම කියන්න තියෙන්නේ මේ ආයුර්වේද වෛද්‍ය උපාධිය ගැන. ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම ඔයාලා කැමති ඩිග්‍රියට යන්න ලැබෙන්න කියලා.